आयुबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकास में मम खाविंदु विजयवर्धन प्रथमेन सिरास्ताल इल्पुर पसुलसक पोहोदिनय अदाई सियत अमावस पोदा सजीव विकाशय रत्मलान परमधम्म चेतिय पिरिवेन विहारस्थाने सिट वसर एक्दासहिसेकट पशु मेरठ इदिहु विशालतम स्तूपय संद हिरु सैरदुन संग सत्तु केरे अदट यदेन जनपति गोटाबय राजपक्ष महतागे देवन पदवी प्राप्तिय अग्रामात्य महिंद राजपक्ष महतागे 76 वन जन्मदिनय अदाई तुनिन देकक बहुतर बलयक गत्त सैम आंडुवक्म ईलंग मैतिवरणेदी पराजयट पत्तुना निदहस पक्षेट आंडुवेन यनेक अमारु देयक नेवेई हिटपु जनपति मैत्रीगेन यलित आंदोलनात्मक प्रकाशयक् पासल दरुवेकुट कोविड वैलंदुनोत अनुगमने कलियुतु क्रियामार्ग संबंधेन मार्गोपदेश मालावक लबन सतिये सौख्य सेवा अध्यक्ष जनरल कियाई उन कैस हेम्बिरिसाव तियेनोनम दरुवन पासल एवन्न एपा सौख्यांश अवधारणे कराई हम्बन्तोट्टिन कोविड पोकुराक कर्मांत शालावक 43कट कोविड बोरतेल गेन वट वडा पिरिपहदु पेट्रोल डीजल गेन एक लाभाय गम्मन पिलकियाय एहेनम बोरतेल गेनल्ल मेच्चर काल कले रटे मुदल नास्ति किरीमक्द वृत्तीय समिति प्रश्न कराय प्रथमे नवदानीय देशीय पुआत्वेत श्रीलंकाव लोके स्तूप वंदनाव अति प्रधानतम रटाक බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම උන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ස්තූපයක් ඉදි කෙරුණා. ඒ ත්‍රිකුණාමලය ගිරිහඬු සෑයයි. අපේ රටේ බෞද්ධ ඉතිහාසයේ වසර 1600කට පසුව අද නැවතත් විශාල ස්තූපයක් ඉදි කෙරුණා. ඒ අනුරාධපුර සඳහිරු සෑයයි. රුවන්මැලි සෑරදුන් අඩි 338ක් උසයි. රුවන්මැලි මහ සෑරදුන් ඉදිකරුනේ චෝල ආක්‍රමණයෙන් රට බේරාගත් දුටුගැමුණු රජතුමාගේ මූලිකත්වයෙන්. සඳහිරු සෑයේ උස අඩි 281ක්. සඳහිරු සෑරදුන් ඉදිවන්නේ වසර 30ක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීම සනිටුහන් කිරීමටයි. 2010 වසරේදී ඉදිකිරීම ආරම්භ වුණා. මෙහි සියලු ඉදිකිරීම් සිදු කරන ලද්දේ රණවිරු දායකත්වයෙන්. එවකට මෙරට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා संकल्पयक् अनुवाय संदहिरु सैरदुन इदिकिरीम आरंभ वुने अनुराधपुर पूजा नगरे जयश्री महाबोसमिदुन पेलिन माने संदहिरु सैय इदिकर तिबेनवा मैतकालीन लंका इतिहासे इदिवु सुविशालतम चैत्य राजानन वहन्सेवन संदहिरु सैय ससुन्गत कोट पूजा किरीमे महोत्सवय अद पवत्तुना ए जनाधिपति गोठाबे राजपक्ष महतागे सह अग्रमात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन संदहिरु सैरदुन्ट गुवनिन पुष्पोपहार දැක්වීම සහ මල් පූජා කිරීම මෙන්ම සුවඳ දුම් පූජා කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඉන් අනතුරුව සඳහිරු සෑ විහාර මන්දිරයේ පිළිම වහන්සේලාට මල් පූජා කිරීමෙන් අනතුරුව ධාතු මන්දිරයේ ඇති කරඬුව වෙත ආභරණ පැළඳවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සිදු කෙරුණා. සඳහිරු සෑරදුන් බුද්ධ ශාසනයට පූජා කිරීමේ සන්නස් පත්‍රිකාවීම සහ ජනාධිපතිවරයා විසින් සඳහිරු සෑරදුන් බුද්ධ ශාසනය වෙත පූජා කිරීම ඉන් අනතුරුව සිදු කෙරුණා. පරපතල තීන්දුව රට වෙනුවෙන් අරගෙන ඒවා සාර්ථක කරගත් අවස්ථාවල මම අප්‍රමාණ සතුටක් භුක්ති විඳලා තියෙනවා. ඒ අවස්ථාවේදී ලැබුණු සතුටට වඩා වැඩි නිර්ාමිෂ සතුටක් මේ මහා පුණ්‍ය කර්මය සම්පූර්ණ කරන මොහොතේ භුක්ති විඳින බව මම කියන්න ඕන. සියලුම රණවිරුවන්ට මියගිය සියලු පාර්ශවයන්ට මේ සෑය නමදින මොහොතක් පාසා වින්ගම් මොහොතක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඉතිහාසයේ පුරාම යුද පිටියේ ජයග්‍රහණ ලැබුවේ නිර්භීතකම් නිසාම පමණක් නොවේ. දුටුගැමුණු මහරජතුමා ඓතිහාසිකව අපිට හඳුන්වා දී උදාර මානුෂීය සම්ප්‍රදායන් ඉතිහාසයේ පුරාම වගේම අදත් අනුගමනය කරන නිසයි කියලා මම විශ්වාස කරන්නේ.
ශාස්ත්‍රීය ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රසක් සිදු වූ ඉල්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඉල්පෝදා සියතමා වැස්ස පෝදා සජීව විකාශය මෙවර අප ඔබ වෙත ගෙන ආවේ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ සිටයි. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම තුන්වැ ජටිලයෙන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. මේ අතර සියත අමාවැස්ස ඉල්පුන් පෝදා සදහම් වැඩසටහන් මාලාව අද අප ඔබ වෙත ගෙන ආවේ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ සිටයි. සම්බුද්ධ පූජාව, ධර්ම දේශනා, සදහම් හමු, සදහම් කතිකාවත් ඇතුළු ආගම වැඩසටහන් රැසක් ඔබට සමීප කරවන්නට අද දවස පුරා අප කටයුතු කළා. සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පැවැත්වෙන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 216 වන ධර්මදේශනාමය පින්කමද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මේ අතර ඓතිහාසික තන්තිරිමලයේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 2019 පැවති ජනාධිපතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂිතම සම්දිස්ථානයක් සනිටුහන් කළා. ඒ ක්‍රියාකාරී දේශපාලනයේ සිටියේ නැති අයකු ජනාධිපතිවරණය ඡායග්‍රහණය කිරීමයි. ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතායි. වැඩි ඡන්ද ලක්ෂ 19ක් ලබා ගනිමින් 2019 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුහරේ දිවුරුම් දී දෙවන ප්‍රාප්තිය අද දිනට යෙදී තිබෙනවා. දෙදහස් දහනවය වසරේ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන විට ඔහු ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වූයේ නැහැ. නමුත් මෙරට කෘතහස්ත ජනමූල දේශපාලනඥයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වූයේ ඔහුයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දැරූ සමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමිල මෙහෙවරක යෙදීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි වුණා. ඒ වසර 30ක කුරුරු ත්‍රස්තවාදය නිමා කිරීමේ කාර්යයේ සුවිශාල වගකීමක් ඉටු කළ නිසායි. ගෝඨාභය රාජපක්ෂ මහතා එකල ත්‍රස්තවාදයේ ඍජු ඉලක්කයක් බවට පත් වුණා. පිත්තල හන්දියේදී පුපුරා ගිය බෝම්බෙන් ඔහුගේ ජීවිතේ බේරුණේ 99. ජනාධිපතිවරණයේ ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා දියුරුම් දුන්නේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියසයි. ඒ හරියටම මේට දෙවසරකට පෙර මෙරට ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපේක්ෂා කළ ප්‍රධානතම කරුණු අතර ආරක්ෂාව, දූෂණය සහ වංචාව නැති රටක් අපේක්ෂා වුණා. එමෙන්ම නව ආර්ථික දේශපාලන සහ සමාජීය වෙනසක් මෙරට ජනතාව අපේක්ෂා කළා. අදත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අරමුණු වෙනුවෙන් සටන් කරමින් සිටින බව මධ්‍යස්ථ දේශපාලන විචාරකින්ගේ මතයයි. විශේෂයෙන් එතුමා ජනාධිපතිවරයා ලෙස දියුරුම් දුන් දවසේ සිට සිය වියහියදම් සීමා කිරීම සෑම දිනාගේම ඇගීමට ලක්ව තිබෙනවා. 1200ක පමණ කාර්ය මණ්ඩලය 200කට සීමා කළ පළමු ජනාධිපතිවරයා ඔහුයි. අදටත් අවම පිරිසක් විදේශ සංචාරවලට එක් කර ගැනීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තියයි. මෙරට දේශපාලන ඉතිහාසය තුළ වකීම ලෝක ඉතිහාසය තුළත් අතිශය දරුණුම කාල පරිච්ඡේදය මෙම වකවානුවයි. සමස්ත ලෝකයේම කොවිඩ් වසංගතයේ හමුවේ බරපතල ලෙස අසරණ වී සිටින බව සත්‍යයක්. විශේෂයෙන්ම කොවිඩ් එන්නත්කරණයේදී අපේ රටේ ඉලක්ක ජය ගැනීමට සමස්ත රටම මෙහෙයවීමට ජනාධිපතිවරයා සමත් වුණා. එමෙන්ම ඔහු ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ පරිදිම කාබනික රටක් සංකල්පයේද අද හඳුන්වා දී තිබෙනවා. දහසක් අභියෝග මැද ශ්‍රී ලංකාව නිවැරදි දිශානතියට යාත්‍රා කරවීමේ බරපතල අභියෝගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත ඇති බැවින් ඔහුට ඊට අවශ්‍ය ශක්තිය ලැබේවා යන්න සමස්ත ජනතාවගේම පැතුමයි.
ආසියාවේ පරිණතම දේශපාලන නායකයා 276 වන ජන්මදිනය සමරනවා. ඒ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් සිය තාප තබන සටහනයි මේ. කිරුවාපත්වේ ඩීඒ රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ යුවලට දාව මහින්ද රාජපක්ෂ මහතා උපත ලබනවා 1970 වසරේදී දේශපාලනයට ප්‍රවිෂ්ට වන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ ලාබාලතම මන්ත්‍රීවරයායි පාර්ලිමේන්තුවට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24ක් එතෙන් සිට ආරම්භ වූ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය අතිශය සටන්කාමී අරගලකාමී සහ ජනතාවාදී වූ බව සත්‍යයි එනිසාම දෙවරක් වෙදහායක ජනාධිපති ධුරයට පත් වූ ඒ මහතා සිව්වරක් අග්‍රාමාත්‍ය ධුරයටද පත් වුණා. අදත් අග්‍රාමාත්‍ය ධුරයේ හොබවන මහින්ද රාජපක්ෂ මහතා ජනමූල ජනතාවාදී දේශපාලන නායකයෙකු බව පක්ෂ විපක්ෂ සමගයේ පිළිගැනීමයි. ආසියාවේ කෘතහස්ත පරිණතම දේශපාලන නායකත්වය ඔහුගේ බවද අවිවාදාත්මකයි. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය තුළගත් බොහෝ තීන්දුව తీරණ සමස්ත ජන ජීවිතයම ඉහළට ඔසවා තැබීමට හේතු වූ අවස්ථා එමටයි. කොළඹ නීති විද්‍යාලයෙන් උපාධිය ලැබූ ඒ මහතා සිය තරුණ කාලයේ සිටම සටන්කාමී නිර්භීත චරිතයක් වූ බව ඉතිහාසය සාක්ෂි දරනවා. 1994 වසරේදී මෙරට කම්කරු අමාත්‍යවරයා ලෙසත් ඒ නනුතුරුව දීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරයක් දැරූ මහින්ද රාජපක්ෂ මහතා 2001 වසරේදී විපක්ෂ නායක ධුරයට පත් වුණා. එතුමාගේ දේශපාලන ජීවිතයේ තුල මෙන්ම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තුලත් රන් අකුරෙන් ලියවුණු වර්ෂය වන්නේ 2009 වර්ෂයයි. දශක තුනක් මෙරට වෙලාගත් බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කරන්නට එදා මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළා. ඒ අනුව දෙස් විදෙස් සියලු විරුද්ධ බලවේග මැඩ පවත්වමින් ඔහු කුරිරු ත්‍රස්තවාදය හා සටන් ආරම්භ කොට මව්බිම බේරා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලාංකීය මව්බිම පවතින තාක්කල් ත්‍රස්තවාදය නිමා කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇති. ත්‍රස්තවාදය නිමා කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කළ නායකයෙක් බවද පිළිගත යුතුයි. 2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුණා. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කර ගනිමින් නැවත දේශපාලන බලය දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වන්නේ ජනතා හදවත් තුළ ඔහු ජීවත්ව සිටි නිසායි. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයේ කැපී පෙනෙනතම ලක්ෂණය වන්නේ පරාජයේදී ඔහු තුළ ඇති සටන්කාමී බවයි. ශ්‍රී ලාංකීය මාතෘභූමිය ලෝකේ පිරිපුන් රටක් කරන්නට සටන්කාමී දේශපාලන මෙහෙවරක නිරත වන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමනි ඔබට සුබ උපන්දිනයක්. වත්මන් පාලනය දෙවසරක් සම්පූර්ණ කරන විට ආපසු හැරි සිතා බැලිය යුතු කරුණු රසක් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒයේ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින් ඔබතුමන් 2015 දී මේ බලයට එන්නේ මහින්ද රාජපක්ෂ මහතුමාගේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඔබතුමන් එළියට බහින්නේ පෞල් පාලනය පෞල්වාදය දේශීය සම්පත් විකිණීම දූෂණය කරුණු කාරණා රසක් මූලික කරගනිමින් එතකොට දැන් ඔබ අද මේ ඉන්න ආණ්ඩුව තුල රජය තුල එවැනි දේවල් නැහැ කියලාද විශ්වාස කරන්නේ? එදයි අදයි වෙනසක් නැහැ මම හිතන්නේ. එකඟතාවයකට ඇවිල්ලා ඔබතුමන්ගෙනුත් ඉල්ලීමක් කරලා මේ විදිහට දහස් පක්ෂ එකතු කරගත්තට පස්සේ දැන් කියනවනේ ඔබතුමාලට මේ කුඩම්මගේ සැලකිලි කරන්නේ දැන් නෑ. දැන් මේ එදයි අදයි අතර මම වෙනසක් දකින්නේ නැහැ. බොහෝ වෙලාවට ආණ්ඩුවේ සමහර ඇමතිවරු සමහර අය කියනවනේ මේ දැන් මේ යන කෙනෙක් යන්න ඉන්න කෙනෙකුට ඉන්න පුළුවන් මේ ඇතුලේ ඉඳගෙන අපිට කරදර කරන්න එපා කියලා කියනවා. ප්‍රසිද්ධියම කියනවා. අපි යන්න නම් හරි ලේසි. යන්න හරි ලේසි. යන්න හරි ලේසි. මොකද අපේ කිසි බැඳීමක් නැහනේ. අපේ බැඳීම තියෙන්නේ ජනතාවට. අපි ආණ්ඩුවෙන් අයින් වුණා කියලා අපිට වන්දි ගෙවන්න කිවිසුම් අහන් කළා මොනවාක්වත් නැහැ. මේ බොන්ඩ් එකක් සයින් කළා එහෙම එකක් නැහැ. නමුත් මේ රටේ දේශපාලන ඉතිහාසය නොදන්නා පිරිසක් තමයි ඔය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනිත් ආණ්ඩුවේ සිටින මිත්‍ර පක්ෂවලට බැරි නම් යනවා ඉන්නවනම් අපි කියන විදිහට ඉන්නවා කියලා. අපිට තරවටු කරනවා නේද? ඔය ඉතින් පොඩි තර්ජනයක් තමයි දාන්නේ.
ඉතින් මගේ දේශපාලන අධ්‍යක්ෂීම් තුල ඔය තර්ජන මට හොඳට හුරුදුයි ඒ තර්ජන කරපු පලියටම අපි කිපෙන්නේ නැහැ මේ පහුගිය අවුරුදු 5 10 දේශපාලනයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආපු අය ඉතිහාසය දන්නේ නැහැ ඒක නිසා බොහොම සද්ද නගලා කියනවා ඉන්නවනම් හිටපල්ලා බැරිනම් පලයල්ලා කියලා අනිත් එක තමයි මේ රටේ ඔය පාර්ලිමේන්තුවේ 3න් 2 ගත්ත ආණ්ඩු හැම එකක්ම ඊළඟ සැරේ වැටිලා තියෙනවා මම දන්නේ මේ ලංකාවේ ආනුක්‍රම ව්‍යවස්ථාව තුළ 3න් 2 මොකද්ද 3න් 2කේ තියෙන ග්‍රහචාර කියලා මෙතෙක් කල් ආපු ලැබපු 3න් 2ක් ගත්ත හැම ආණ්ඩුවක්ම ඊළඟ සැරේ පරාදයි දැන් ආණ්ඩුවේ මැද කාලේ යන්නේ දැන් ඉතින් අවුරුදු 2යි දෙවන පදවි ප්‍රාප්තිය යනවා පදවි ප්‍රාප්තියලායි දැන් අවුරුදු 2ක් සම්පූර්ණ වෙච්ච දවසේ ඒක නිසා අවුරුදු 2ක් සම්පූර්ණ වෙච්ච දවසේ ආණ්ඩුවේ නායකයොත් ආපසු හැරී බැලිමක් කරනවා නම් මේ අවුරුදු 2 සාර්ථකද අසාර්ථකද මේ අවුරුදු දෙක පටන් ගන්න අපිත් එක්ක හිටපු අය කවුද? අපිව ජයග්‍රහණයට ලබා දුන්නේ කවුද? ඒක හෘද සාක්ෂියට අනුව හොයලා බලලා කටයුතු කරනවා නම් මම හිතන්නේ අපි කාගේ දේශපාලන ශරීරයට අගුණක් නැහැ කියලායි මම හිතන්නේ. බොරතල් ශ්‍රී ලංකාවේදී පිරිපහදු කරන වාට වඩා පිරිපහදු පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වීම ලාභදායි බව අමාත්‍ය උදයගම්මන් පිළ මහතා පවසනවා. දැන් තෙල් අර්බුදය පිළිබඳ කතාව. දිවයිනපුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා මේවන විට මෙරට ප්‍රධානතම තෙල් පිරිපහදුව දින 50කට වසාදමා අවසන් ඇමති උදේ ගම්මන්පිල මහතා ඒ අවස්ථාවේ පැවසුවේ නඩත්තු කටයුත්තක් සඳහා මෙසේ වසාදමන බවයි එහෙත් කණිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දුන්නේ නියමිත ලෙස බොරතෙල් ආනයනය කිරීමට පියවර ගත්තේ නැති නිසා සපුගස්කන්ධ පිරිපහදුව වසාදැමූ බවයි සපුගස්කන්ධ පිරිපහදුව හැඳින්වුවේ ආසියාවේ නොනිමෙන ගිනි සිලුව ලෙසයි සපුගස්කන්ධ වසාදැමීමේ ආරංචියත් සමග අදත් රට පුරා පෝලිම් ඇති වී තිබෙනවා දිගින් දිගටම ඇමතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් වන්නේ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවයි සපුගස්කන්ධ తాවකාලිකව වසා දැමීම පිළිබඳව ඊයේ දින උද්ඝෝෂණයක්ද පැවැත්ුණා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමති උදේ ගම්මන්පිල මහතා පැවසුවේ බොරතෙල් ගෙනල්ලා ඉන්ධන හදනවට වඩා පිරිපහදු තෙල් ගෙන එන එක ලාභයි කියලයි තෙල් පිරිපහදුව විවෘත කරනු බොරතෙල් ගෙන එනු කියලා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ये उद्घोषण के मम देख उद्घोषण कलाम डॉलर पहाल वेला අපිට බොරතෙල් ආනයනය කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා මම කලින් දැනගෙන හිටියානම් මමත් ගිහලා ওই උද්ඝෝෂණයට එකතු වෙනවා මොකද මටත් උණි බොරතෙල් ආනයනය කරලා පිරිපාදුවේ වැඩ ආරම්භ කරන්න මේ වෙන විට අපේ තෙල් පිරිපාදුවේ ධාරිතාවේ බැරල් 40000යි දවසකට ඒතර බැරල් 40000 කියන්නේ කිනුත් 143යි පෙට්‍රල් සහ ඩීසල් හැදෙන්නේ අපේ පිරිපාදුවේ යල් පැන ගිය එකක් නිසා එයි पेट्रोल डीजल बैरल खदा गणीम सदा अपीट बोरतेल बैरल देखाई दसम तुनाई देखा कवश्य वेनो पेट्रोल डीजल ऋजुगे नाव पेट्रोल डीजल बैरल डॉलर अणु तुनाई हटपहाय ए प्रमाणे पेट्रोल डीजल हदा गंड बोरतेल गेन्डियोत्तर डॉलर एक अणुहता उन्न वे कारण निशातम अभी बोरतेल गेन वेनुअट पेट्रोल सा डीजल आनाने करण तीरने कले डॉलर कलमनाकर्णे බොරතෙල් ආනයනයට වඩා රිජුවඩ් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීම ලාභයි. කවුරු හරි කොමිස් ගන්න නිලධාරියෙක් ඉන්නවා නම් බොරතෙල් ගාදි කොමිස් ගන්න පුළුවන්. පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමේදී කොමිස් ගන්න පුළුවන්. මොකද එක බාණ්ඩයකට විතර කොමිස් ගන්න හුරු ඉන්නේ නැහනේ. ඉන්ධන ප්‍රශ්නේ රටේ ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මුළු රටම ගිහලා එකම වෙලාවේ ටැංකිය පිරෙන්න තෙල් ගාලා කෑන් එකකට ගහගත්තම తాවකාලිකව නිකම් ඉන්ධන හිගයක් ඇති වෙනවා. ඉතින් මේ ඉන්ධන හිගය අර ඉන්ධන හිගයක් එනවෝ කියන බොරුව මාධ්‍ය වලින් ප්‍රචාරය වීම නිසා ඇති වුණු තත්ත්වය එකම පුද්ගලයාට මේ රට හතරවතාවක් රැවටීම අතිශයම සෝචනීයයි. ඇමතිවරයාගේ මේ ප්‍රකාශයට අද පිළිතුරු දුන් සමග ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා. තෙල් සංස්ථාව අපි දිගින් දිගටම කිව්වා වගේ මේ යන්නේ වහලා දාන්න. තෙල් සංස්ථාව සම්පූර්ණයෙන්ම ඇවර කරලා පිරිපා විදි කිරීම ඉන්ධන නිෂ්පාදනය ගබඩා කිරීම බෙදා හැරීම අලෙවි කරන ප්‍රධානම කරුණු පහක් ඊට අමතරව නිෂ්පාදනයේ අනිත් අතුරු නිෂ්පාදන පෞද්ගලික අංශයට දෙන එක පැහැදිලි මේ ගේන්නේ මේ පනත ක්‍රියාත්මක කරලා පිරිපහදු අයින් කරලා විදේශීය සමාගම් වලට ලබා දෙන මේ කතාව ඇමතිතුමා ඔළුවෙන් හිතගෙන කිව්වත් පිළිගන්න කිසිම බුද්ධියක් කියන කෙනෙක් ඉන්නේ නැහැ එහෙනම් ඇමතිවරයා මිත්‍රදල් බොරතෙල් ගෙන රටේ මුදල් නාස්ති කරන්න එහෙනම් මේක හොඳයි ඒක කොණ්ඩ බඳපු චීන් උන්ටම කියනවා බොරතෙල් ගන්නවට වඩා
කොමිස්කාරයන්ගෙන් පිරිපහදු ඉන්ධන ජාවාරකරුවන්ගේ කොමිස්වලට පිරිපහදු තෙල් අරගෙන කවුරු කවුරු බෙදා ගන්න දූෂිත ක්‍රමයේ තමයි ඔය ක්‍රියාත්මක කරන්න යන්නේ. පාසල් සිසුන් කොවිඩ් රෝගී වුවහොත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශය මේ සතියේ නිකුත් කිරීමට නියමිතයි. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. පාසල් යළි ආරම්භ වීමත් සමග ඒ ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වනවා. ඒ අනුව යම් සිසුවෙකු කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වුවහොත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සවිස්තරාත්මක මාර්ගෝපදේශ මාලාව මේ සතියේ නිකුත් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. දරුවෙක් පන්ති එකදී ආසාදනය වුණායි කියලා අපි අඳුරගත්තොත් ඒකට කොහොමද ඒ දරුවා ඉන්න පන්තිය පරීක්ෂණ කරන්නේ ඒ වගේම නිරෝධායන කටයුතු කිරීම පිළිබඳවත් අපි සවිස්තරාත්මක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මෙම සතියේ. ඉතින් දෙමෝපියන්ට මෙම පාසල් දරුවන් පාසලට එවීමේදී ඔවුන්ට යම් කිසි වුණක ඇසෙහිම් රිස්සාව හෝ රෝග ලක්ෂණයක් තියෙනවා නම් කරුණාකරලා එම දරුවන් පාසල් වලට එවන්න එපා. යුනිසෙෆ් සංවිධානයත් ඒ වගේම අනිකුත් පර්යේෂණ වලනුත් ප්‍රකාශ කරලා තියෙන්නේ පාසල ගෙදරට වැඩිය ඉතාමත්ම ආරක්ෂාව තැනක් ළමන්ගේ රෝග පැතිරීම පිළිබඳව සලකා බලනකොට ඉතින් සමායට ළමුන් කීප දෙනෙක්ට රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ වැළඳුනොත් අවශ්‍ය කටයුතු කරන්න උපදෙස් නිකුත් කරලා තියෙනවා. අපි පාසල් දිගටම පවත්වාගෙන යන්න තමයි අපගේ එකම බලාපොරොත්තු. ඕනෑම අවස්ථාවක දරුවෙක් මේ රෝගයට ගොදුරු වීමේ හැකියාව තිබෙනවා. එම නිසා සමහර විට නැවත පාසල් පටන් ගැනීම සමගව දරුවන් යම්කිසි පාසල් වලින් කොරෝනා රෝග සහිත තත්ත්ව දරුවන් අඳුනා ගැනීම හැකියාව තිබෙනවා. නමුත් එහිදී එම දරුවෙක්ගෙන් තවත් දරුවෙකුට මේ රෝගය විශාල වශයෙන් පැතිරීම හෝ එමගින් නැවත පාසල් ආශ්‍රිතව පොකුරු බිහිවීමේ හැකියාව ඉතාම අවමයි. ලෝකයේ සිදු කළ තියෙන පරීක්ෂණ සහ යුනිසෙෆ් සංවිධානයේ මේ සම්බන්ධ ලබා දීලා තියෙන නිර්දේශ වලින් පැහැදිලිව සඳහන් වෙනවා දරුවෙක්ගෙන් තවත් දරුවෙකුට රෝගය හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ඉන්දිය ජාතිකයින් 43 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අතරින් පුත්කලින් 6 දෙනෙකු රෝගී වීමත් සමග සිදු කළ පරීක්ෂණවලදී සෙසු පුත්කලින් 37 දෙනා කොවිඩ් රෝගීන් බවට තහවුරු වූයේ. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා අප කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කළා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 15ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 5 දෙනෙකු හා පිරිමි පුත්කලින් 10 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14072 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. අබු ඩාබි T10 ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතයි. ලොව අති දක්ෂ ක්‍රීඩකින් රසක් සහභාගී වන මෙම තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරනු ලබන්නේ සියත TV අප නාලිකාවයි. තරගාවලියේ පළමු තරගය හෙට රාත්‍රී 7:15ට සියත TV ඔස්සේ ඔබට නැරඹිය හැකියි. ලෝකයේ මේ වන විට පවතින ඉතාම ප්‍රවේගකාරී සහ වේගවත් ක්‍රිකට් තරඟ මාලාවක් ලෙසට T10 තරඟාවලිය හඳුන්වනු ලබනවා. ඒ අතර අබුඩාබිහි පැවැත්වෙන T10 ලීගය ඉතාම සුවිශේෂී. ලොව අති දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 6කින් සැදුම් ලත් අබුඩාබි T10 ලීග් තරඟාවලිය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙවර එම තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින සියත TV අප නාලිකාවයි. හෙටින් ආරම්භ වන අබුඩාබි T10 ලීග් තරඟාවලිය ලබන දෙසැම්බර් මාස 4 වනදා දක්වා පැවැත්වෙනවා. මෙම තරඟාවලියේ කණ්ඩායම් 6 නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 6 දෙනෙකුද ක්‍රීඩා කරනු ලබනවා. ඒ අනුව බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන ලේකන් ග්ලැඩියටර්ස් වෙනුවෙන් වනිදු හසනංග, නෝදන් බොඩියස් වෙනුවෙන් උපුල් තරංග සහ චෙන්නයි බ්‍රේව්ස් වෙනුවෙන් බානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, තනංජය ලක්ෂාන් සහ ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක ක්‍රීඩා කරනු ලබනවා. ඒ අනුව මෙම තරඟාවලියේ පළමු තරඟය හෙට රාත්‍රී 7:15ට සියත TV ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. හෙට පළමු තරඟය පැවැත්වෙන්නේ නෝදන් බොරියස් කණ්ඩායම සහ ටීම් අබු ඩාබි කණ්ඩායම අතරයි. පුවත් අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.